මේ රටේ පාලකින් වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය තුළින් අපේ රටේ සෑම ශේෂත්‍රයකටම ඉතාම කනගාටදායක තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද වෙලාතිී අපි දැක්කා මීට මාසකීපයකට කලින් මේරටේ ගොවිජනතාව දිගින් දිගටම දැනුවත් කරා ජල ප්‍රශ්නයක් ඇති වෙනවා ඊට කඩිනම් විසදුම් ලබා දෙන්න කිය. හැබැයි අමාත්‍යවරුන් සහර මේ රටේ පාලකීන් නිසි වෙලාවට නිසි අයුරින් මැදිහත්වීමක් සිදු නොකොළ නිසා අන්තිමට දැවැන්ත පාඩුවක් ගොවිජනතාවට විදිනි සිදුවනාා පෞද්ගලිකවත්. රටක් හැටියටත් මහා අස්වැන්නක් අහිමිවීම තුළින් අපේ රටේ සමස්ස ජනතාවටම දැවැන්ත පාඩුවක් ඇතිවෙන්න හැකිවුණ. ඒ එක උදාහරණයක්. දැන් ඊයේ පෙරේද දිනයේදීත් අපි දන්නවා කවුරුත් දන්නවා මේ රටේ. ආයෝජකින් මේ රට එන්න සංචාරකින් මේ රටට එන්න මේ රට කෙරෙහි විශ්වාසයක් ඇතිවෙන්න ඕනේ විශේෂයේම ආරක්ෂාව කෙරින්. වගකීමක් දරන පාලිමේතු නියෝජතියෙක් මේරටේ තවමත් අස් අයේ තස්තවාදී නිදල්ලේ සිටිනව කියල ප්‍රකාශයක් සිදු කර. ඒ ඒවට අවශ්‍ය නී අයවත් අඩංගෝට ගන්න නීති අවශ්‍යයි කිය ප්‍රකාශ කර. හැබැයි ඉතාම පැහැදිලි මේරටේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා නීති, එහෙම තස්තවාදීක් ඉන්නවන්නං ඒ අයත් අඩඟුට ගන්න. මේ ත්‍රස්තවාදීන් මෙහෙම ඉන්නවා කියලා ප්‍රකාශකිරීම තුළින්, ඒ වගකීම් විරහිත ප්‍රකාශය තුළින්, මේ රටට සංචාරකීන් පමණක් නෙමි ආයුජකනුත් පැමිණීමේඌූමනාව. පැමිණීමට තියෙන කැමැත්ත ඉතා පැහැදිලිවම නැතිවෙන කියනෙ එක පොඩි දරුවෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් කාරණ. ඉදි මේ ආකාරයට මේ ආණ්ඩුවේ පාලකීන් මේ තීන්දු තීර්ණගාන්න මේ පාලකින් වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය දිනෙන් දින දිනෙන්දින අපි දකිනවා. ජාත්‍යන්ත්‍ර සහයෝගය අවශ්‍ය මේ මෝතේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුතු සිදු කරනකොට අධිකරණයට තර්ජන ඒ වගේම ස්වාධීන කොමිසන් සභාද වලට තර්ජන ඇගිලිගැසීීමම් සිදුවනකොට මේ රටට අප කීර්තියක් ගෙනඉ එනවා කියන එක නොදන්නා විශාල පිරිසක් මේ රට පාලනය කරනවා කියන එක ඉතාම කණගාටු දායක තත්ත්වය. ඒවගේම තමයි අද මේරටේ ප්‍රධාන පාලකීන් කීප දෙනා මැතිවර්ණය ඉලක්ක කරගෙන තමයි පාලනයන් සිදු කරන්නේ. දැන් ස්පොහොට් වයි එක කණ්ඩායමක් කියනවා. විශේෂය ඔය ඇමති දූර දරණ කණ්ඩායමක් කියනවා රනිල් වික්‍රම සිංහ ජනාධිපතිවරයාාව තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක කළ යුත්තේ. ඒවැනිවෙන් අපි රනිි වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගෙ ලබා දෙනවා කියලා පෝට්ටුවේ යම් අමාත්‍යවරුන් පිරිසක් කිය. ඊටාමතරව පොහොට්ටුවේ බලමණ්ඩල රටපුරවා පවත්වල නාමල් රාජපක්ස ඒම නැත්තම් පොහොට්ටුවේ අපේක්ෂකයෙක්බ තමයි අපි ඉදිරිපත් කරන්නේ. වෙන කාටවත් අපි සහයෝගෙ ලබා දෙන්න. රනිල් විික්‍රමසිංහට අපිදීලතිෙන්නේ මෙන්න මේ කාලසීමාවක් පමණයි. එයා ඊට කලින් උත් වැරදිීන්දු ගන්න න ඊට විරදධව කටයුතු කරනවා කියලා. පොඩි ටොක්කක් අනින ගතියකුත් අපිට පේනවා. එකහින්ද අද පොහොට්ටුවේ බෙදීම නතර කරන්න බැරි මට්ටමට පත්වෙලා තිය. ඒ වගේ ර න්‍යවස් ප්ලාන් කරනවා සජබෙෙන් හතරක් යනවා පහක් යැනවා හයක් යැනවා. රනිල් වික්‍රම සිංහ මැත්තුමත් එක එකට ගමනක් යන්න උත්සා කරනවා. ඒ ඒකට කැමැත්තතියෙන බෞතරයක්කින්නවා සම්ගි ජනබලවේ කියලා. බොරු කතාවල් ප්ලාන්ට් කරනවා මවනෝ. ඉතා පැහැදිලිවම මේ රටේ එකම බලාපොරොත්තුව වෙන්නේ සජිප්‍රයබදාාස විපක්ෂනායකතුමා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වීම. එතකොට සමගි ජලපයන වේගෙන් හතරක් පහක්්‍ය යනව නෙමෙ සමගි ජනබලවේගේදට ඉතාම නුදුරේද. මේ අපේ සන්ධානය තවත් ශක්තිමත් වෙලා අපේ සන්ධානය තවත් දාපාලොස් දෙනකින් වැඩිවෙලා මේ ඉදිරි මැතිවණ අනිවාරයෙන්ම ජනාධිපති ධූර ජයග්‍රහණය කරන අපේක්ෂකයක් සජිප්‍රයම් දස මැත්තු බවට පත් කරන්න පුළුවන් සන්ධානය අපි කොඩ්ඩගෙන. ඒවිත රක්න මේ ඉදිරියේදී එ ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන. අපි ශක්තිමත්ව අපේ මේ ගමන අපි ඉදිරිට ගෙනියන්න අපි. අපි බලාපොරොත්තු වෙනවා. ඒ විතරත්නෙමේ අද ඉතාම කනගාටුදායක තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශකිරීම පාර්ලිමීන්තුවේ පිටදීත් පාර්ලිමේන්තුව ඇතුළතීත් බාධාවට ලක් වෙලා තිය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකමක්. විවස්ථාවට අනුව මූලික අයිස්තිවාසිකමක්. හැබැයි ඒ අවස්ථාව රට කරවන තැන පාලිමේන්තුුවෙත් නෑ ඒවගේම පාලිමේන්තුවේ පිටතත් නෑ. ඊයදින යේදී තමුන් අංසල දැක්කා අපේ විපක්ෂයේ පාලිමෙන්න්තු මන්තීවරුන් දෙදෙනෙක්ට බාධ එල්ල කරලා ඒ එ ඒ අව පාලිමේන්තුුවෙන් ඉවත් කරන්න කටයුතු කරය. හැබැයි ඒ ඉවත් කරන්න කටයුතු කරයෙන්. මොන හේතුවෝදහින්ද. තමන්ගේ අදහස් ප්‍රකාශකිරීමට කරපු බාධාවට, විරෝධයපැ ඇම නිසා රටේ වෙන දෙයක් මවන්න උත්සා කරනව මේ පාලිමේන්තුව හැසිරීම පිළිබඳව. හැබැයි ඇත්තටම ඒ උත්සා කරන්නේ ඒ පාගන්නහදන්නේ ජනතා හඬ ඒ නිසා අපි මේ රටේ ජනතාවට ඉල්ලීමක් කරනවා දැන් වෙලාවහරි. දැන් වෙලා වහරි මේ පාලනයට විරුද්ධව නැවත එළියට බහින්න. මේට විරුද්ධව කතා කරන්න මේට විරුද්ධව හඩ නගන්න. මොකද. ට ජනතාව දැන් අවුරුද්ධකට වඩා කාලයක් රණණ රාජපක්ෂය ආණ්ඩුවට ලබා දුන්නා වැරදි නිවැරදි කරලා මේ රට ඉදිරියට ගෙනිය. හැබැයි තවත් ආර්ථිකය ඉතාම අමාරුතත්ත්වයකට පත් කරන්න කටයුතු කරලා තියෙනවා මිසක් මේ රට ඉදිරිට ගෙනමයි ලකුණක්නං දැකින්නවත්නෑ හෙතින් අපි ඉල්ලීමක් කරනවා මේට මේ පාලන්නේයට විරුද්ධව සියලුම දෙනා සමගි ජනබලවේගියත් එක්ක මේ සන්ධානයක්ත් එක් දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන් ඒ සියලුම දෙනා අපිත් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම අපි මේ වෙනකොට ජනතාව වෙනුවෙන් ඉතා සාර්ථකව දියත් කරගෙන තියෙනවා මේ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ශෂත්‍රයට බලපාන මේ ඉතාම කනගාටුදායක තත්ත්වය අද සෞඛ්‍ය ශෂේත්‍රයට බලපානවා ප්‍රධාන වශයෙන් ඒට අ්‍ය විශේෂක්ද වෛද්‍යවරු මේ රට අත්හැර දාලා දිගින් දිකට මගීල් තියන. ඒ පිබඳව වැඩපිළි වෙලක් ්‍රියාත්්ම කරනෑ දැන් මේ විශේෂක්ද වද්‍යවරුන් ඊය පෙරේදන මේ යන්න පටන්ගත්තේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ඊය පෙරේද තමයි ඒ වෙනුවෙන් කටයුතු කරන්න ආරම්භ කරලාතින්. මේ අවුරුද්දක් දෙකක් කිනං. මේ සෞඛ්‍ය ෂේත්‍රයේ විශේෂක්්‍යය වෛ්‍යපර වෙන්න පුළුවන් අනිත් අත් නිලධාරන් වෙන්න පුළුවන් මේරට අත්තැරදාන ගිල්ල තියරෙන. ඒ වගේම මේ සෞඛ්‍යෂේත්‍රයේ ඇතිවෙලා තියන දූෂනය. ඉතාම කනගාටු දායක තත්වකට පත්වෙලා තියෙනවා. එක පැත්තකින් බෙහෙත් නෑ රෝහල්ව බෙහෙත් නෑ රෝහල්වල තියන බෙහෙත් ගන්න ඒ ඉන්ජෙක්ෂන් එකක් ගන්න ඒ බෙහෙත් ලබාගන්න මේරටේ ජනතාව බයවෙලා තියනවා මොකද. ඇස්වල්ට බේද ගත්තවද ඇ අන්ද වෙනවා ඉන්ජ්‍රෙක්ෂන්යක්ගැවවෝතිං ආපව් පෙට්ටියන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා ඒ ඒක සාධාරණය කරන්න අදනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා. රෝහලක්ගාව මල්ශාලාවත්තියෙන්නේ ඒක හින්දයි කියලා. ඉතින් මෙන්න මේ වගේ ඉතාම අන්ත අසරන තත්ත්වකට පත්වෙලා තියනවා. අපි පාර්ලිමේන්තුවේ ලබන සති දෙක ඇතුළත සැප්තැම්බර් මාසේ මුල් සතියේ. ඉතා පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාසබංග යෝජනාව ලබාගණ්ඩ කටයුතු කරනවා. ඊට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව අපි රටේ ජනතාවෙනුවෙන් පෙළගැස්සෙනවාම් මේ රටේ ජනතාවට බලාගන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යවරයාාව ආරක්ෂා කරන ඒම ඇත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සාක්කයේ ඉන්නේ කවුද මේ රටේ ජනතාවත් එක්ක ඉන්නේ කෞුද කියන එක ඒ. ශවාස ංග යෝජනාවේදී, ේරටේ ජනතාවට, දැන ගන්න පුළුවන් වේ කොමතිස්තුට.